Sadewa hari bijana hari gaguni hari. Sidu jani du hari. Hari hari anu ka hari. Hari hari. Sidu hari. Hale rajera hola waktu ke me widere tiyana kota uttare ne filipa hari. Kage thari. Muka uttare ne ona bijana. Duani. Dekka. Oh, ayo deka wenne, meka nodira ne ka. Kadadasi widuru mole. Eka nodira ne wenna ona. Kota dira nama kadadasi widuru botol dirane ne, nang uttare inna ne deka ne, මේ අන්තිම එකක් කරලා මේව කරමු හොඳ? තව එකක් තියෙන එකක් කරලා. ඉවරක. Mana make itu utara mata, set keran balas. Mana utara set keran? Mana? 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 Jangan di hari, jangan saja berarti. Berarti, saja berarti. Jangan di terakhir hari berarti. Minta di hari. Tijana hari. Manisnya dana, fini pada dana. Mantu mereka sab, gaguni hari. Buat dana. Jani tu yara di, buani hari. Dinara, anupa yara di, istu yara di. Dinara daang balang, nipa hari. Dinara daang menen, dinari. Tadi hari dema, anupa hari. Sidu era sidu hari. Tapi balamu mereka demu balan na. Dinara hari. Kau di sela me hadu. Tapi danu di. Danu di hadu es sela. Ma danu di tu demu. Sarat negene hira di shata meter dahaya gos sama wam ata patata hari uturu di shawate meter paha gos nawada sama wam
අත පැත්තට හැරී මීටර් 10ක් ගොස් නැතර විය. දැන් සරස් සිටින්නේ මුල් ස්ථානයේ කොපමණ දුරකින්ද? ටීචර් අපි සරත් කියලා එක තැනකින් ලියා ගන්නවා. ඊට පස්සේ නැගෙනහිර දිශාවට මීටර් 10ක් කියලා ලියා ගන්න ඕනේ. නැගෙනහිරටනේ. ඔව් සෝරි මේ යන්නේ බටහිරටනේ. ටීචර් බටහිර දිශාව. අනිත් පැත්තට එන්න ඕනේ. ඊට පස්සේ අපිට කියේ තියෙනවනේ වම් අත පැත්තට හැරි උතුරු දිශාවට මීට පහක් ගියයි කියලා. එහෙනම් ටීචර් උතුරු දිශාවට මීට පහක් ගියයි කියලා අපි ලියා ගන්නවා. උතුරට යන්න ඕනනේ. ගොස් නැවත තම වම් අත පැත්තට හැරි මීට 10ක් ගොස් නැතර විය. ටීචර් ඒ කියන්නේ නැගෙන උතුරු දිශාවට ගියහම එයාගේ වම් අත වෙන බස්නාහිර දිශාවට වැටෙන්නේ. ඒ කියන්නේ බස්නාහිර දිශාවට යන්නේ. එහෙම ගිහිලා නතර වෙනවලු. ටීචර් ඉතින් අර එතකොට උත්තරේ එන්නේ මීටර් 5යි. ඔව්. එතකොට මේ දුරම තමයි මෙතනට එන්න ඕන උත්තරේ 5 හරි ලේසි එකක් නේ. අන්න හරියට. අපි ළඟාන්ට යමු. තනියම හදලා ඔන්ලයින් පේපර් එක ආවට පස්සේ බලන්න චෙක් කරලා. හරි ඒකයි මම මේක දාන්නේ නැති හදාගන්න. හොඳ ඒක කරන්න ඕන අනිවාර්යයෙන්. ඔන්ලයින් පේපර් එක නැවත හදන්න ඕන. හදලා තමයි රෙකෝඩින් බලලා තමයි උගල චෙක් කරගන්න ඕන මතකින් හදන්න. වැරදුනා නා. හරි ඊළඟ එක හදන්න. වැරදි ප්‍රශ්නයක් නැහැ. අනුපහරි සදෙව් හරි දනදි වැරදි දනදි එක වරක් හරි ජනිදු හරි දරුදි හරි ගමුණි හරි වැරදි තිජාන හරි සිදු වැරදි පිණිප වැරදි පිණිපහන් දිනාර හරි ගුවනි හරි පිණිප හරි අපි බලමු දෙමු මේක මේක ඉස්සෙල්ලම හැදුවේ අනුකනේ අනුකට දෙමු. සිදු හරි. අනුක හඳුන් බල. හදන්න අනුක. මිනිසුන් දෙදෙනෙක් එකම මොහොතක එකම ස්ථානයකින් එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් අරඹා පළමුව මීටර 5 වැගින් ගොස් තම දකුණු අත පැත්තේ හැරී තවත් මීටර 5කින් ගමන් කළ අනතුරු දෙදෙනාම දකුණු අත පැත්තේ හැරී තවත් මීටර වැගින් ගමන් කළ දැන් ඔවුන් දෙදෙනා සිටිනේ කෙනෙකුට කොපමණ දුරින්ද ටීචර් මං කරේ 5යි 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 එකතු කරා කියන දේ ඇඳගෙන ඉන්න ඕනේ කියන්න බලා
හකියමු අඳිමු බලන්න එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට අඳිමු බලන්න ටීච දෙන්නම එකිනෙකට ප්‍රතිවිරුද්ධ යනන්නේ එක්කෙනෙක් බස්නාහිර දිශාවට යනවා එක්කෙනෙක් නැගෙනහිර දිශාවට යනවා ඊට පස්සේ ටීච දිහා බලන්න ටීච බස්නාහිර පැත්තට ගිය එක්කෙනා දකුණු අතට බලනවා කියන්නේ ටීච උඩටනේ ඔයා උඩට හැබැයි මේ ඔක්කොම යන්නේ පහ පහ නේද උඩට ඕ ටීචර් අනිත් නැගෙනහිර පැත්තට ගිය එක්කෙනා දකුණු පැත්තට යනවා කියන්නේ යටට ටීචර් මෙයා යටට යනකොට මෙයාගේ දකුණ වෙන්නේ උඩ යන්න ඒක හොඳට තේරුම් ගන්න ඕන මෙයාගේ දකුණ උඩ මොකෝ පැති දෙකටනේ යන්නේ එතකොට මෙයාගේ දකුණ වයට නේද ඊළඟට ඊට පස්සේ ටීචර් සෙන්ටිමීටර් ආයි දකුණු අත පැත්තට හැරෙනවා කියනානේ ඊට පස්සේ ටීච බස්නාහිර උතුරු දිශාවට ගිය කෙනා ආයෙ නැගෙනහිර දිශාවට හැරෙනවා පැත්තට හැරෙනෝ නේ එයාගේ වම් දකුණු අත මේ පැත්ත එතකොට එයා ආයි මීටර් පහක් යනවනේ මෙයාගේ දකුණු එයාගේ දකුණු අත ටීච බස්නාහිර පැත්තට යනවා ඊට පස්සේ දෙදෙනා ඊට පස්සේ ටීච මේ ඔතන ඔතන සෙන්ටිමීටර් මීටර් 5යි මෙතන ටීච මීටර් 5යි 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 මෙතන 5යි මෙතන 5 නම් මෙතනත් 5යි මෙතනත් 5යි නේද 5යි 5යි කීයද ඔව් ටීච 10යි මෙතන අවසන්නේ මෙතනින් මෙතන එයා එයා නැවතුම දුර මේ දෙන්න එතකොට ඒ අතර දුර කීයද 10යි මේ දෙන්න 10යි ගහන්නේ මේ දෙන්න අතර දුර දැන් මෙයා මෙතන නැවතුනා මෙයා මෙතන නැවතුනා එක තැනින් පටන් ගත්තට නේද මොකද මීටර් 10යි එකිනෙකට හොඳයි උත්තරේ දාපු අය හැබැයි මේක දැන් අඳින්න එපා ඊළඟට ආයි ගන්න හදලා අඳින්න මතකේ ඊළඟ ගන්න යම් බලන්න හරි හදා जानी वेरे दी वेरे दी वेरे दी तर देखा मैं वेरे दी जानी दू पिनिपात हारे पिनिपात एमा साथ पर हाथ पर हिम्मा गए ने අදේ වැරදි අනුකව වැරදි වෙලාව හරි ගගුනි වැර හරි සිදු වැරදි ඉන්සදී හරි දුවනි හරි අනුකව වැරදි සිදු වැරදි දනුදී වැරදි දනදිත් වැරද්දලානේ මනීෂි හරි අනුක හරි විනාඩියට වැඩිය ගියා හැබැයි හොඳේ ඔයි වගේ ගණන් වලට විනාඩියට වැඩිය කලින් හදන්න ඕන මේක මේ ඔන්ලයින් එකේ කියවනකොට අමාරු විනාඩියට වැඩිය යනවා ඉතින් ඒකට ඔයගොල්ලන්ට පේපර් එක අතට හම්බුනම සංගත විනාඩියට වැඩිය අඩුවේ දිනේ දාන ළමයි අනුක හරි දනදි වැරදි අයියෝ දනදි වරද්දලා ගාන හරි ලේසි ගානන් පුතේ දිනාර හරි දිනාර හදන් බල අන්තිමට හැදුවේ දිනාර ඒ උනට එතන හැදුවේ සෙල්ලම හැදුවේ පොඩක් ඉන් දිනාර මින් සදි හද ගාන හරි රජ වීර පිටෙනියක හරි මැද සිට උතුරු දිශාවට මීටර් 10ක් ගොස් තම දකුණු අත පැත්තට හැරි මීටර් 10ක් ගොස් යලි තම දකුණු අත පැත්තට හැරි මීටර් 20ක් ගොස් නැවත
දකුණු අත පැත්තට පැයි මීටර 10ක් සිටින්නේ පිටින් කියන්නේ හා දිනාරා අද ගන්න මට ඉතින් කියන්න අදින්න හැටි හිතක් කියනවා හරි මේ උතුරු දිශාවට කිව්වහම උඩට අනිනවා එතන මීටර 10 දා ගන්නවා ඊළඟට එයාගේ නද පැත්තනේ එයාගේ දකුණු අත පැත්ත මේ පැත්තේ බෑ උඩ පැත්තේ මේ පැත්ත කියන්නේ නැගෙන හිර පැත්තේ මීටර 10ක් ඇඳ ගන්නවා දකුණු දිශාවට මීටර 20ක් අඳිනවා දකුණු ඇද පැත්ත කියන්නේ බටහිරනේ බටහිරට මීටර තව 10ක් අඳිනවා එතකොට තව හිටපු තැන තත් අඳිනවා තව මීටර 10ක් ටීචර් මීටර් 10යි 10යි 20යි ඉඳලා උතන ටීචර් 10යි 10යි මෙතන ඉඳන් මෙතනට තියෙන දුර අහන්නේ මීටර් 10යි කොච්චර ලේසි ගානක්ද බලන්න දැන් ඔහු සිටිනේ පිටතනි හරි වැදට කොපමණ දුරකින්ද හරි වැද අපි ගත්තනේ හරි වැද ඉඳන් තමයි අතුරට ගියේ එතකොට මීටර් 10යි පුතේ මේ අතර වෙනස නේද හරි ලේසි එකයි දැන් සිවරද්ද වෙච්ච ලේසි කන්නේ නේද උත්තරේ ජනිදු හරි ඉන්සදි හරි දනුදි හරි කිනිප හරි අනුප හරි අනුප වැරදි සදේව් හරි සදේව් හරි සිදු හරි ගගුනි හරි මුවනි හරි එලාව දිනාර දැම්මේ නෑ අනුක වැරදි දිනාර හා වැරදි දිනාර වැරදි මනීෂි හරි මනීෂි ටිකක් පරක් වෙලා දාන්න වේගේ තමයි දැන් හදන්න තියෙන්නේ මනීෂිගේ උත්තර හරියනවා අර යා හරියට හදන හින්දා පොඩ්ඩක් පරක් වෙලා ඒුණාට ඉතින් ඒ වුණාට පුතේ වෙලාව පොඩ්ඩ වේගවත් වෙමු අපි නේ මෙහෙම හදනකොට හරියයි අනුක හරි මොකද වේගී බලපාන පුතේ පේපර් එකට ෆස්ට් එකට එකමයි මම මේ චෙක් කරන්නේ විනාඩියට දාන්න කියලා කොහොම හරි බලද වේගී හදන්න ඕනනේ බලමු මේ ගාන මේ හරි එක්කෙන මම බලන්නේ ඉතලම කවුද හරියට දැන්නේ කියලා. සිදුද? ජනිදු දැම්මේ නේ. ජනිදුට දෙමු බලන්න ජනිදු දාලා තියෙන ඉස්සෙල්ලම අන්තිම ගාන. ජනිදු ගන්න බලන්න මේ මේ දිනාර වරද්දලා මේක. ජනිදු හදන්න බලන්න. ජනිදු හදමු. ජනිදු හද නේද
කියව කියව කරන්න ඕන ටට්ටක් ගාලා ඔක්කොම කියවන්න එපා ඔක්කොම කියවන්න එපා කියව කියව ඇඳලා ඔක්කොම කියවන්න ඕන ඒ උනාට ගාණි බල්ලම ටක් ගාලා අපිට පේන මේ කරන්න ඇඳලා කරන්න ඕන පියවරෙන් පියවර කියලා නේද මේ වගේ ගණන් වල ඔක්කොම කියවන්න ඕනේ නැහැ සමහර ගණන් වල ඔක්කොම ගාන කියවන්න ඕන මේ වගේ දිශාවන් දින ගණන් වල අපි ඔක්කොම කිය කියන්නේ පියවරෙන් පියවර ඇඳගෙන ඇඳගෙන යනවා කියන විදිහට විනාර වැරදි ඉන්සදිත් හරි අපි මේක දෙමු බලන්න පිනිපට ගෝණි කරානේ පිනිප හදම් බල කො පිටම හරි පිටණියක හරි මැද සිට උතුරු දිශාවට ටික දුරක් අනිත් උනේ කියන ගමන් අදින් සිටේ හරි දිශාවෙන්දලා ටික දුරක් යනවලු ඊළඟට දකුණු අත පැත්තනේ එතකොට එයාගේ දකුණු අත පැත්ත වෙන්න ඕන නැගෙනහිර පැත්තට දකුණු අත පැත්තට හැරි තවත් ටික දුරක් ගොස් නතර වී තම වම් අත පැත්තට හැරෙනවලු එතකොට එයාගේ වම වෙන්න ඕන උතුරු දිශාවට උඩට තමයි අපි අඳින්න ඕන. වම් අත පැත්තට හැරී තව ටික දුරක් ගොස් යලි තම වම් අත පැත්තට හැරුණලු. එතකොට එයා නත් තමත කොහෙද? වම් අත බටහිර දිශාව. ඔව් එහෙනම් එයා හැරිලිනේ කොහාටද? බස්නාහිර දිශාව. හරි ලේසි. සාගරදුනොත් ඔක්කොම ඉවරයි නේ වම දකුණ දැනගෙන ඉන්නවනේ මේ අපි ලියා ගන්න මේ පැත්ත දකුණ මේ පැත්ත බම් එතකොට දකුණට හැරුණා හරිද දැන් මෙයා යනවා දැන් මෙයාගේ දකුණ කොහෙද මේ පැත්ත මෙයාගේ බම් මෙහි දකුණ හැමදෙසෙ මේ පැත්තෙන්න යන්නේ ආන්නොමනේ දකුණ යන්නේ එතකොට මෙයාගේ බම් වෙන්නේ මේ පැත්ත දැන් මෙයා මෙහිම යනවා වමට හැරිලා ඊළඟට ආයි කියනවා මේ පැත්තනේ දකුණ මේ පැත්ත බම් හරි ලේසිද මෙහිම තියා ගන්න දැන් වම් මත පැත්තට හැරෙනගෙන මේ පැත්තට හැරෙනවා එතකොට යා ඉන්නේ බස් නාහිර පැත්තට හැරෙනවා ඔයි වගේම මම දකුණ කියලා මුලින් ඉඳන් ලියාගෙන දකුණ පැත්තෙන් මෙහෙම ගමන් කරන්නේ. එතකොට මමට හැරෙනවා නම් මම දකුණට හැරුණොත් දකුණ මේ පැත්තට හැරෙනවා. ලියා ගන්න. කොච්චර කිව්වත් ලියා ගන්න නැහැ. ඉතින් මාරු කර ගන්න පැතිලික. අපිට ලියනවා නම් මේ ගා එකක්වත් අතර දෙන්නේ නැහැනේ නේද? දැන් අපි මෙහෙම ලියා ගන්න ඕන. ඉස්සෙල්ලම යනවා මොකක්වත් ඕනේ වෙන්න. දැන් මෙයාගේ දකුණ මෙයාගේ වම. ඊට පස්සේ කියන විදිහට යනවා. දකුණට හැරෙනවා මේ පැත්තට හැරෙනවා මමට හැරෙනවා මේ පැත්තට හැරෙනවා. අපි කියමු දකුණට හැරුණා කියලා. එතකොට දැන් දකුණට හැරිලා මෙයා යනවා. දැන් දකුණට ඇරලා මෙයාට කියන මමට හැරෙන්න කියලා. මමට හැරෙනවා පුතේ අපි මේකේ ලකුණු කරගන්න දකුණ අනිවාර්යෙන් මේ පැත්තේ. මේ පැත්තේ තමයි වම තියෙන්න ඕනේ. එහෙනම් වම මේ පැත්තට යන්න. දැන් මෙයාගේ දකුණ මෙහිම ගිහිල්ලා මෙහිම ගිහිල්ලා මේ පැත්ත තමයි දකුණ. මේ පැත්ත තමයි වම. නේද? ඇයි මෙයා යනකොට මේ පැත්තෙන් යන්නේ? ආ. හරි ලේසි. කොහොම හැමතැනම ලකුණු කරගන්න පුළුවන් තත්ත්වයක් ගාලා. නැත්නම් ඉඟක් ඇඳගෙන යන දකුණ දාලා මුල දකුණයි වමයි දාලා පස්සේ ඉරක් ඇඳගෙන යන දකුණ පැත්තෙන් මම පැත්තෙන් මේ එතකොට ගාන වැරදෙන්නේ නෑ දිනාර. තේරුණාද? දිනාරගේ සමහරක් ගණන් හරියනවා සමහරක් ගණන් වැරදි. එහෙම තමයි සමහර ළමයි. එහෙම වැරදෙන්න හේතුව අර වැඩේ කරන්න තියෙනවා. ඉසිදු හරිද? වැරදෙන්න බෑ. හරි ගාන හොඳට කියවන්න. විශ්වවිද්‍යාලයේ ගාන කියවන්න තියෙන තමයි ගොඩක් අයට වරදින්නේ. ගාන හරියට කියවන්නේ. නැත්තම් අර විදියට අඳින්නේ නැත්නම් ඒත් වරදින්. වම දකුණ මාරුයි. මේක ඇඳ ගන්න. අපිට ගාන හරියට උත්තරේ ඕනනේ. ඒ වගේ ගණන් වල වම දකුණ ඇඳ ගන්න. ලියා ගන්න. ඒ ක්‍රම කියලා දීලා තියෙන්නේ ඔයාලට. ඒකයි මං කියන්නේ කොහොමඩවත් වැරදෙන්න විදියක් නැහැ කියලා. ඒ ක්‍රම හදන්න නැති හින්දා තමයි ඔය වරදින්නේ. හරි එහෙනම් අපි ලීවෙමුද? අද හරි මහන්සි මං කියන්නේ හැමෝට මෙහෙමයි. මට නම් අද අපි එල්ලේ ගැහුවා ඒක නිසා අමාරු වැඩි. අපි ගැහුවානේ ඒක නිසා. හරිද? හා එහෙනම් පුතේ අපි ලීවෙමු මා රෙකෝඩින් දාන්න. උත්තර නැහැ හැමෝටම. Sarana teacher. Sarana teacher. I want teacher. I want teacher.